राइट, इधर ट्रांसफार्मर देगा, ये मैं बनने मैं तीन ड्यूअल सप्लाई का वार्ती का होया गाने जब मेरा के तीन बहाम जब मैं तीन कैडला दीने में के पाठ मका पाठ समारक के लाठा वो ने पाठ करने बोलूँगा राइट इनका ड्यूअल ने हमें का दाना होम्स रेंजर दागन මේ පැත්ත දාලා බලන්න 9 දශම ගානක් පෙන්නනවා එක දශම ගානක් පෙන්නනවා මේ දෙක 110 මේක 230 ලයින් එක හරිද මේ දෙක 230 මේක 110 Mereka, mereka dual half ya, half supply kan, mereka dual supply kan, right? Sama aja mereka, mereka itu tidak patang ganja pulua, mereka 230 enak pulua, mereka 110 enak pulua, mereka half line nya enak pulua, right? Dan mereka beluha mah mereka, mana mereka dual supply kan? මේ ඔක්කොම half එක. ඒ කියන්නේ මේ අඩු මේ මෙතන මේ පැත්තට එන්නේ අඩු වෙනවා. මේක half එකක්, මේක half එකක්, මේක half එකක්. හරි. මේක dual supply එක. හරි. Lama ini phone number ini, kami dalam bilangan apa kalau urut ini, mungkin channel lagi, agar ada mau kira lah itu, about ekatnya anna, channel lagi, orang channel lagi about itu kira pasi detail sih no, ek about itu kira pasi, tering gan pulang agar ada, mungkin Facebook group ekak kau, ek link ya, kadi page link ya, anna itu ntar hilang agar langsung prosesnya diri buat kerana foto sudah anna. Messenger hara, mam private tak ya gulan ada, number ada dina, number kartu ada dina ya dia, hey. Loka mar ni me berong bahan hindu, loka. Dini tundir kini, dini tundir lagi. Hindu tamai tinggi kau ni, loka tiha motor bayi no tinggi kau ini, apa ini sungguh tiada. Muka kat dia, mungkin kami wiring komod hoyan nak kiri bela. Ini arms range ke, ini dia tu hoyakan. Aku lantar pasui ek. Ini wiring mula mula kaitlah dini. Manda supply dino ha kutas ka idena ini kadi kadi anger meka me battery charger ek hada ganna tama yalu ek mata giwe meka hadala diyan kiriwella meka dangerous metan te mata pata hada ganna epa man danna den meka AC line ekata dah hatrak, ina, ina pahalok lagi, asal nama kita ni pahalok kimi juga, ini bagi ina, mungkin medala ini kagat tot, half egg kagat tot, half egg ina ada dasama, hatai dasama, gana katai katai kituin, ab mungkin AC direct pair kagat dalah kagat tot Mungkin hmm,
එපිසෝඩ්ද බලු ෂෝට්නේ බලු ෂෝට් වෙන එකක් බලමු ඊසි ලයින් එක ෂෝට් එකක් තියෙනවානේ එහෙම වෙන්න බෑනේ වඩන මේ දෙකම ෂෝට් මේ මාගව තිච් එකක් මම ගත්තේ හොන බලන්න මේ ඩයෝඩ් මූඩ් කියන්නේ දනරිනයි එක පැත්තකට දුවන්න ඕනේ මේ දනරින අපි තියෙන පැත්ත හොඳේ මම එක වෙලම මම කියලා ඇති ඒක එක පැත්තකට දුවන්න ඕනේ දෙක පැත්තට මේ පින් දෙක දුවන්න බෑ හරිද ඒ වගේම මේ පින් දෙකේ AC පින් දෙකේ කනෙක්ට් වෙන්නත් බෑ මේ AC පින් එකට මේවා එකක් එකක් තියෙනවා අනිත් එක වෙන්න බෑ මම එක දාලා ඇති රයිට් මේක ෂෝට් නෑ හොඳේ අර දෙකම ෂෝට් සෝරි මම ඉස්සෙල්ලා දුන්නේ මේ යුව ලයින් එකට මොකටද මම දුන්නේ මේ AC line එකට නෙමෙයි මම දුන්නේ DC line එකට AC line එක ඉන් කර ඒකයි එතන short උනේ ඉස්සරත් මම කරේ හැමද නෑනේ DC වලින් out නම් DC out වෙනවා 9 10ක් ඔය out වෙන්නේ එතකොට ඇති වෙයිද ඇති වෙන්නේ හැබැයි ටිකක් මදි වෙයි හැබැයි charger එකට නමුත් වැඩ කරගන්න අවුලක් නෑ okay රයිට් එහෙනම් අවුලක් නෑ මම දේ මේ ට්‍රාන්ස්ෆෝමරේ මම එනේන විදිහට ට්‍රාන්ස්ෆෝමර වල මම කියලා දෙන්නම් වයින්ඩින් එක කොහොමද මේකේ AC ලයින් එක AC ඉන්පුට් ලයින් එක 230 ලයින් එක හොයාගන්නේ කියලා කියන්නේ මේ ට්‍රාන්ස්ෆෝමර මොකක්ද ඒක සමන්නේ UPS වලින් අහලා තිනවා සෝරි ඒවැය මම එකින් එකට මම කියන්න කොහොමද කිලිවෙල්ල මේ ඉන්පුට් AC ලයින් එක හොයාගන්න මේක ඔයගලන්ට පෙන්වන්න මෙතන එකත් මේක AC out එකක් බලන්න මේක voltage එක කිදු කිව්වා ආයේ 18ක් තියෙනවා අපි ඒක ampere සමානට අඩු ඇති පොඩි ස්පාක් එකක් තියෙන්නේ ඒ කියන්නේ ඇම්පියර් ටිකක් අඩුයි ඇම්පියර් හොඳටම වැඩි කියන්නේ ස්පාක් වෙන්න ඕනේ මෙන්න මේ විදියට ඒ කියන්නේ ඇම්පියර් හොඳටම වැඩි ගිනි පුපුරු ගහලා සද්ද එනවා නම් ඇම්පියර් හුඟක් වැඩි එහෙනම් ජය වේවා හැමෝටම ඊළඟ වීඩියෝදී අපි හැමෝටම හම්බුමු සුබ දවසක් කාලෙකින් හම්බුනේ නැහැ තෙල් පොලිං වල ඉන්න නිසා වීඩියෝ එක කරන්න වැඩ කරන්න මේ දවස්වල හම්බු වෙන්නේ නැහැ රයිට් ඊළඟ වීඩියෝ එක හම්බු වෙනවා හැමතෙම ජය වේවා අපේ මල්ටිමීටරේ නැති වුණොත් සාමාන්‍ය ඔයගලන්ට පුළුවන් මෙන්න මේ වගේ මේ වයර් එකේ හරිද 230 වලට සිලෙක්ට් කරන්න කලින් මෙන්න මේ වගේ එක වයර් කැන්දක් ගන්න අරගෙන අරට නිකන් මේක ෆියුස් එකක් වගේ තමයි වෙන්නේ හරිද මේ ඉතින් මේ පැත්තට මේක සම්බන්ධ කරලා මේ කෙන්ද මේව ටච් කරලා බලන්න මේකට
මෙතින් මේකට ටච් කරන්න ටච් කරාම ඔයගොල්ලෝ බෝඩ් එකෙන් බ්‍රේකර් එකක් හරි ෆියුස් එකක් හරි මේ ට්‍රිප් එක හරි ඔෆ් වෙයි බොහෝ දුරට බ්‍රේකර් තමයි ඔෆ් වෙන ෂෝට් එකකදී හරි එතකොට ඔයාලා චෙක් කරලා බලන්න පුළුවන් මේ එක කැන්දක් වගේ ගන්න රයිට් එහෙම නැත්නම් ඔයාලට පුළුවන් වොට් 500ක වගේ බල්බ් එකක් සීරියස් කරලා මම ඒක බල්බ් එක සීරියස් කරන විදිය ඔයගොල්ලන්ට පස්සේ මම කියලා දෙන්නම් එහෙම සීරියස් කරලා ඔයගොල්ලන්ට පුළුවන් මේ මේක චෙක් කරගන්න එතකොටත් සාමාන්‍යයෙන් මේක ඩැමේජ් වෙන්නේ නැහැ හානියක් වෙන්නේ නැහැ වෙනවනම් බෝඩ් එකේ බ්‍රේකර් එක තමයි යන්නේ වොට් 160 වග් බල්බ් එකක් දැම්මොත් දාලා අපි චෙක් කරන්න සාමාන්‍යයෙන් සර්කිට් බෝඩ් චෙක් කරන්න අපි එහෙම ඒ කියන්නේ ඒ බෝඩ් එකේ ආරක්ෂාවට අපි කිමු වොට් 500 බෝල් මේ ලයිට් එකක් අපි ඒකට සීරියස් කරලා දැම්මොත් එහෙම සමහර කාලවලට බෝඩ් එකේ තියෙන පාර්ට්ස් වලට තව හානි වෙන්න පුළුවන් ඒ නිසා තමයි අපි ඒක කරන්නේ මේකෙත් ඒ ආකාරම තමයි වෙන්නේ වොට් ගාන අපි කියමු වොට් 500 වගේ අපි මෙතන සෙට් කරාම හානියක් වෙන්නේ නැතුව අපිට අවුට්පුට් එක මෙතනින් ගන්න පුළුවන්. ඒ කියන්නේ වොට් 60 වගේ සීරියස් එකක් එනකොට අපිට අවුට්පුට් එක සමහර කාලකට හරියට එන්නේ නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් 110 පවර් පැක් එකක් දාලා 110 පවර් පැක් එකෙන් අපිට හොයාගන්න එක වඩා හොඳයි කියලා මට හිතෙනවා. මොකද 110 එකක් අපි කියමු 230ට 110 එකක් දුන්නොත් ඒක මේ ට්‍රාන්ස්ෆෝමරේට හොඳින් ඉඳ මේ ගැටලුවක් නැති වෙන්න අපිට හොයාගන්න පුළුවන්. කියලා 110 එකේ එක අපිට හොයාගත්තට පස්සේ 230 එක වයර් එක අපිට කොහොමවත් හොයාගන්න පුළුවන්. ඒක නිසා ඒකත් මතක තියාගන්න.